නියමින් හෝ අනියමින් උදව් කරපු රටක් නෙවෙයි. එස්.එල්. කුමරේ විමල් වීරවංශ ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මගේ ප්‍රසිද්ධ චරිතය ඉතිහාසය ජනතාවෙන් පෙරමුණා කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවා. විමල් වීරවංශගේ ගමන් මග විමල් වීරවංශ ඇයි තමන්ගේ ගමන් මග මේ විදිහට වෙනස් කරේ? චීනය පමණක් නෙවෙයි ඇමරිකානු ආයෝජන පවා එන්න පුළුවන්, ඉන්දියානු ආයෝජන එන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිලා මහින්ද රාජපක්ෂ මහත්මා නියෝජනය කරන දේශපාලන කඳවුර නියෝජනය කරන්න පැමිණියේ ඇයි? එතනින් පසු ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගත කරපු කාලයට වඩා ජනතා ප්‍රසාදයක් ලැබුවද? අද වන විට වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රබල අමතේ ධූරයක් දරනවා. අපිට සමාජ මාධ්‍ය නම් දකින්න ලැබෙන්නේ විමල් වීරවංශ හැංගිලා කියලා. අමතතුමා මෙසේ හැංගිලා ඉන්නවද? එසේත් නැතිනම් මිනිසුන්ට නොපෙනෙන කාර්යභාරයක් ඔව් විසින් කරනවාද? මේ ගැන ඕගොල්ලොන්ගේ මතය කුමක්ද? විමල් මේ රටේ දියසෙන් කුමාරයා වේවිද? බලා ඉදිමු. මත කියන්න තාමත් කල් වැඩි.